ආයුබෝවන් අපි මහන්සි වෙලා එඩිට් කරපු ෆොටෝ එකේ තිබිච්ච වර්ණ print කරාම එහෙම නැත්නම් Facebook upload කරාම නැති වෙලා යනවනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒකට හේතුවත් ඒක මග අරව ගන්න විදිහත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. බලමු මොකද්ද කලර් ප්‍රොෆයිල් එකක් කියන්නේ කියලා. මිනිහෙක්ගේ ඇහැකට වර්ණ විශාල ප්‍රමාණයක් ග්‍රහණය කරගන්න පුළුවන්. අපිට වර්ණ ගොඩක් දකින්න පුළුවන්. ඒ වගේම අපි පාවිච්චි කරන devices වල mobile phone එක වෙන්න පුළුවන්, laptop screen එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් monitor එක වෙන්න පුළුවන්. මේ වගේ උපකරණ වලටත් යම් ප්‍රමාණයක වර්ණ අපිට පෙන්වන්න පුළුවන්. මේ විවිධ උපකරණ වලට පෙන්වන්න පුළුවන් වර්ණ ප්‍රදාසයන් වලට අපි කලර් ප්‍රොෆයිල් එකක් කියලා සරලව කියනවා. දැන් මේ chart එක දිහා බැලුවොත් මෙන්න මේ mouse එක අරගෙන යන ප්‍රදේශය බලන්න. මේ තමයි මිනිස් ඇසට ග්‍රහණය වෙන වර්ණ ප්‍රමාණය. එතකොට අද භාවිතා කරන කලර් ප්‍රොෆයිල් ගණනාවක් තියෙනවා. ඒ කලර් ප්‍රොෆයිල් ගණනාවෙන් ප්‍රධානම කලර් ප්‑රොෆයිල් කීපයක් තමයි Photo RGB, Adobe RGB, SRGB කියලා කියන්නේ. මේ chart එකෙන් පෙන්වලා තියෙනවා වගේ SRGB කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමාණය වර්ණ ප්‍රමාණය. ඒ වගේමයි SRGB වලට වඩා වැඩි Adobe RGB කියන color profile එක. ඒ කියන්නේ SRGB වලට වඩා වැඩි ආලෝක color වර්ණ ප්‍රමාණය මේ Adobe RGB වලට අපිට පෙන්වන්න පුළුවන්. Photo RGB ගැන කතා කරොත් යම් ස්ථානවල අපේ ඇහැට ගෝචර වෙන්නේ නැති වර්ණ පවා අන්තර්ගත වෙන්න පුළුවන්. මේ ප්‍රොෆයිල්ස් කීපෙම වැඩිම වර්ණයක් අන්තර්ගත වෙන්නේ Photo RGB වල. එතකොට දෙවෙනියට තියෙන්නේ Adobe RGB. තුන්වෙනියට තියෙන්නේ sRGB. අපි මේ කලර් ප්‍රොෆයිල් ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි හදන ෆොටෝ එක අපි එඩිට් කරන ෆොටෝ එක අවසාන ප්‍රතිඵලයේ print එකක්ද එහෙම නැත්නම් web upload එකක්ද එහෙම නැත්නම් අපි මොකක් හරි display එකක display කරනවාද කියන එක මත අපි පාවිච්චි කරන color profile එක වෙනස් කරන්න ඕනේ. ඒකට හේතුව අපි අවසාන ප්‍රතිඵලය අපේ අවසාන image එක එළි දක්වන්නේ කුමන මාධ්‍යෙන්ද කියන එක මත අපේ color profile එක අපි වෙනස් කරගන්න ඕනේ. අන්තර්ජාලය එහෙම නැත්නම් Facebook Instagram වගේ වෙබ්සයිට් වලට අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරපුවාම ඒ ෆොටෝ එක දකින්න කෙනෙක්ට දකින්න පුළුවන් වෙන්නේ sRGB කියන කලර් ප්‍රොෆයිල් එකේ. ඒ කියන්නේ අන්තර්ජාලයේ පාවිච්චි කරන කලර් ප්‍රොෆයිල් එක තමයි sRGB. ඒ වගේම එතනින් එහාට අපි බැලුවොත් අපේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක. ඒ වගේම අපි එදිනෙදා පාවිච්චි කරන ලැප්ටොප් වල තියෙන display එක. ඒ වගේ ගොඩක් උපකරණ පාවිච්චි කරන්නේ මෙන්න මේ sRGB කියන color profile එක. එතනින් එහාට අපි editing වලට පාවිච්චි කරන ටිකක් advance mount එකක් ගත්තොත් ඒ වගේ monitor එකකට පුළුවන් Adobe RGB කියන color profile එක display කරන්න. එතකොට ඔගොල්ලෝ බලන්න ඔගොල්ලෝ mount එකක් ගන්නකොට ඒ mount එක Adobe RGB support කරනවද sRGB support කරනවද කියලා. එඩිට් කරන්න නම් ඔයා මොනිටර් එක ගන්නෙ Adobe RGB support කරන මොනිටර් එකක් ගන්න එකේ වාසියක් තියෙනවා. අපි ඡායාරූප ලබා ගන්නෙ RAW format එකෙන් නෙමෙයි නං. ඒ කියන්නේ JPEG format එකේ නං. එතනදී අපිට කැමරාවේ color profile එක වැදගත් වෙනවා. හැබැයි අපි photos ගන්නෙ RAW format එකෙන් නම් මේ color profile එක එතරම්ම වැදගත් වෙන්නේ නැහැ. JPEG format එකෙන් කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නකොට sRGB කියන color profile එක නම් තෝරලා තිබුණේ ඒ ෆොටෝ එකේ අන්තර්ගත වෙන්නේ මෙන්න මේ ප්‍රදේශයට අදාළ වර්ණ විතරයි. මේ ඡායාරූපය ඔයාට ඕන වුණා කියලා හිතන්නේ edit කරන්න Adobe RGB කියන profile එකෙන්. ඔයා Photoshop වලට දාලා Adobe RGB profile එකෙන් මේක open කළා කියලා
මෙන්න මේ කොටස්වල තියෙන වර්ණ පාට ලබා ගන්න බැරුව යනවා. ඒකට හේතුව ඔයා ෆොටෝ එක ග්‍රහණය කර ගන්නකොටම ග්‍රහණය කරගත්තේ මෙන්න මේ sRGB කියන ප්‍රදේශයට අදාළ වර්ණ පමණයි. ඒ නිසා JPEG ෆොටෝ එකක් ගන්නවා නම් මේ කලර් ප්‍රොෆයිල් එක ගැන අවධානයෙන් ඉන්න වෙනවා. හැබැයි ඔයා RAW ෆොටෝ එකක් නම් ගන්නෙ මේ කලර් ප්‍රොෆයිල්ස් ඒ RAW ෆොටෝ එකට අදාළ වෙන්නේ නැහැ. මේ RAW ෆොටෝ එක Photoshop වලට ඉම්පෝට් කරාට පස්සේ අපිට මේ කැමති කලර් ප්‍රොෆයිල් එකකින් ඒ ෆොටෝ එක එඩිට් කරගෙන යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. RAW ෆොටෝ RGB කියන්නේ වර්ණ ගොඩාක් තියෙන එඩිට් කරන කෙනෙකුට වඩාත්ම සුදුසු කලර් ප්‍රොෆයිල් එක. හිතන්න ඔයා ගාව තියෙන මොනිටර් එක සපෝට් කරන්නේ sRGB විතරයි. ඒකට ඔයා RAW ෆොටෝ RGB තියෙන ෆොටෝ එකක් එඩිට් කරනකොට ඒකේ තියෙන වර්ණවල සැබෑ තත්ත්වය sRGB මොනිටර් එකකින් ඔයාට බලා ගන්න බැරුව යනවා. ඒ නිසා හුඟක් වෙලාවල් වලට RAW ෆොටෝ RGB Adobe RGB වගේ පාවිච්චි කරනවා නම් විශේෂයෙන් Adobe RGB පාවිච්චි කරනවා නම් ඒ Adobe RGB දකින්න පුළුවන් මොන්ට එකක් තියෙන අවස්ථාවක ඒකින් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලය ඉතාමත් වැඩි. එතන එහාට අපි පොඩ්ඩක් හිතුවොත් අපි හිතන්න අපි වෙබ් එකකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා නම් අපිට පුළුවන් Pro Photo RGB වලින් හරි Adobe RGB වලින් හරි හදපු ෆොටෝ එකක් sRGB වලට අඩු කරලා ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් ඔයා ෆොටෝ එක ගන්න කැමරාවෙන් sRGB, ඔයා ඒක එඩිට් කරන්නෙත් sRGB. ඊට පස්සේ ඔයාට ඒ කලර් ප්‍රොෆයිල් එකෙන්ම ඔයාට වෙබ් එකට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. එතකොට කැමරාවෙන් එන වර්ණත් ඔයා එඩිට් එකේදී ඔයා දැකපු වර්ණත් ඔයා Facebook අප්ලෝඩ් කරාට පස්සේ තියෙන වර්ණත් එක හා සමානයි. ඒ නිසා මම කියන්නේ නැහැ මේ කතාවත් එක්ක ඔයගලන්ට හිතෙන්න පුළුවන් එහෙනම් වඩාත්ම සුසු කලර් ප්‍රොෆයිල් එක අපි sRGB එක නෑ. මම පාවිච්චි කරන්නේ Adobe RGB. ඒකට හේතුව තමයි අපි එඩිට් කරනකොට අපිට ලොකු කලර් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ කලර්ස් එකල වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි මේ විශාල කියන්නේ Pro Photo RGB හරි Adobe RGB වගේ කලර් ප්‍රොෆයිල් එකලා වැඩ කරලා ඒ ෆොටෝ එක Facebook අප්ලෝඩ් කරොත් අපිට ඒ වර්ණ දෙක ගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මේ කලර් ප්‍රොෆයිල් අපිට අවශ්‍ය විදිහට මැනේජ් කරගන්න සිද්ධ වෙනවා. මේ දේ කරගන්න පුළුවන් Photoshop වලින්, ඒ වගේම ඕනම ෆොටෝ එඩිටින් මෘදුකාංගයකින්. මේ කලර් ප්‍රොෆයිල් හරියට මැනේජ් කරගත්තොත් ඔගලන්ට කලර් ප්‍රොෆයිල්ස් වල මිස්මැච් එක නවත්ත ගන්න පුළුවන්. අපි Photoshop වලට ගිහිල්ලා බලමු කොහොමද මේ කලර් ප්‍රොෆයිල් මිස්මැච් එක අවම කරගන්නේ කියලා. මම මුලින්ම RAW ෆොටෝ එකක් Photoshop වලට ඉම්පෝට් කරනවා. ඕපන් වෙ ගිහිල්ලා RAW ෆොටෝ එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. මේ ෆොටෝ එක ඕපන් වුනේ Photoshop වල තියෙන කැමරා RAW ෆිල්ටර් එකෙන්. මේක හොඳට බැලුවොත් ඔයගලන්ට පේනවා මෙන්න මේ යට මෙන්න මෙතන Adobe RGB 1998 කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ ෆොටෝ එක Photoshop වලට ලෝඩ් කරගන්නේ Adobe RGB කියන කලර් ප්‍රොෆයිල් එකේ. මේක තීරණය වෙලා තියෙන්නේ මම මේකේ සෙටින්ග්ස් වලට කියලා තියෙනවා Adobe RGB වලින් RAW ෆොටෝස් ඕපන් කරගන්න කියලා. මම ඒක වෙනස් කරගන්න තැන මොගලන්ට පස්සේ පෙන්නන්න. මට මෙතනදී මේ කලර් ප්‍රොෆයිල් එක ඕනේ නම් චේන්ජ් කරගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මේක ක්ලික් කරලා Adobe RGB වෙනුවට මම Pro Photo RGB සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ඕකේ කරනවා. කරලා මම කිසිම චේන්ජ් එකක් කරන්නේ නැතුව ඕපන් ඉමේජ් ගියාම මට error එකක් එන්න ඕනේ. මේ තමයි error එකක්වත් නෙමෙයි. මේක පොඩ්ඩක් අපි කියවල බැලුවොත් embedded profile mismatch. ඒ කියන්නේ දැන් මගේ Photoshop එක වැඩ කරන working space එකත් කලර් ප්‍රොෆයිල් එකක් තියෙනවා. ඒ තමයි Adobe RGB. working Adobe RGB. embedded profile එක තමයි Pro Photo RGB. ඒ කියන්නේ profiles දෙක match වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මගේ මේ ෆොටෝ එකේ Pro Photo RGB data තිබුණාට වැඩ කරනකොට මට වැඩ කරන්න වෙන්නේ Adobe RGB එකේ ඊට වඩා අඩු කලර් ප්‍රොෆයිල් එකක් එක්ක.
මෙතෙන්දි මට පුළුවන් use the embedded profile. ඒ කියන්නේ මේ embedded කරලා තියෙන profile එක පාවිච්චි කරන්න. Instead of working profile, working space. කියන්නේ දැනට වැඩ කරන profile එක වෙනුවට මේ image එකත් එක්ක එන profile එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් convert documents color to the working space. මේකේ තියෙන colors, document එකේ තියෙන colors මම වැඩ කරන working space එකට convert කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් discard the embedded profile. ඒ කියන්නේ මේ embedded වෙලා තියෙන profile එක අමතක කරලා දාලා මේ tick එක දාලා ඔකේ කරොත් මේක Adobe RGB වලින් open වෙනවා. මම දැනට මේ embedded profile එකම මේකට open කරගන්නවා. දැන් මේ open වෙච්ච photo එකේ තියෙන්නේ මොන profile එකද කියලා බලාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ tick එක මෙන්න මෙතන arrow එක උඩ click කරලා document profile කියලා ගියාම අපිට පෙන්නනවා මේ photo එක open වෙලා තියෙන්නේ pro photo RGB 16 bit වලින් කියලා. හරි. දැන් මම කිව්වා මගේ profile එකේ working space එක pro photo නෙමෙයි. මම ඒක කියලා තියෙන්නේ මෙන්න මෙතන. edit වලට ගිහිල්ලා color settings වලට ගියාම මෙන්න මෙතන පෙන්නනවා working space එක Adobe RGB මං ඉතුරු දේවල් ඩිෆෝල්ට් තමයි කියලා තියෙන්නේ. හැබැයි විශේෂයෙන්ම profile mismatch, missing profile කියන ඒ මේවා තුනට මෙන්න මේ ටික් තුන දාලා තියෙනවා. මේ ටික් තුන නිසා තමයි අර මැසේජ් එක මට Photoshop එකෙන් දෙන්නේ. අපි මේක දැනට ඕකේ කරගමු. ඕකේ කරලා මං උදාහරණයක් කරලා පෙන්නන්නම්. මෙතන මම edit ගිහිල්ලා color settings වල ගිහිල්ලා Adobe RGB නැතුව මම මෙතෙන්ටත් දෙනවා Pro Photo RGB. දීලා ඕකේ කරලා මම නැවත මේ photo එක open කරනවා camera raw field එකේ. එතකොට Pro Photo RGB එකෙන් මම කලින් තීරණය කරපු නිසා Pro Photo RGB එකෙන්ම open වෙනවා. අපි open කරලා බලමු error එකක් දෙනවද කියලා. error එකක් දෙන්නේ නැතුව මේ photo එක import වුණා. ඒකට හේතුව මේ working space එක වැඩ කරන්නේ Pro Photo RGB වලින් photo එක මේ raw field එකෙන් අපිට ලබා දෙන්නේ Pro Photo RGB වලින්. ඒ නිසා මේ දෙකේ mismatch එකක් නැහැ. ඒ නිසා අපිට ඒ color space එකම පාවිච්චි කරන්න පුළුවන්. හරි. මම දැන් මේක close කරගෙන මගේ profile එක තිබිච්ච තත්ත්වයට පත් කරගන්නවා. මම edit වලට ගිහිල්ලා color settings Adobe RGB කියන එක select කරලා okay කරගන්නවා. කරගෙන ඉවර වෙලා දැන් මගේ working space එක Adobe RGB හැබැයි photo එක තියෙන්නේ Pro Photo RGB. මට මේ photo එකත් මගේ working space එකට ගන්න ඕනේ. එහෙමනම් මට කරන්න පුළුවන් edit ගිහිල්ලා assign profile Pro Photo වෙනුවට මම මෙතන Adobe RGB select කරලා okay කරනවා. ඒ වගේම ඔගලන්ට මම තව එක උදාහරණයක් පෙන්නන්න. මම මේ ෆොටෝ එක දෙසරයක් ඩුප්ලිකේට් කරගෙන ඔගලොත් මාත් එක්කම මේක කරලා බලන්න ඔයගොල්ලෝ ගාව තියෙන ෆොටෝ එකකින්. එතකොට ඔගලන්ට මේ වෙනස පේනවා. මම පළවෙනි එකේ කලර් ප්‍රොෆයිල් එක Adobe RGB තියාගන්නවා. දෙවෙනි එකේ කලර් ස්පේස් එක මම මාරු කරගන්නවා. assign profile වලට ගිහිල්ලා pro photo rgb තුන්වෙනි එක මම ආයේ change කරගන්නවා. srgb වලට මේ තුනේ වෙනස බැලුවොත් ඔයගලන්ට හොඳට පේනවා pro photo rgb කියලා තියෙන එකේ colors වැඩි ඉතුරු දෙකට වඩා. ඒ දෙකෙත් srgb වලට වඩා adobe rgb කියන එකේ color profile එක වෙනසක් තියෙනවා. ඒ නිසා ඔයගලන්ට පේනවා මේක facebook youtube upload කරාට පස්සේ මේ video එකේදී color වෙනස පෙනෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ කරලා බලන්න. මේ profile mismatch එක අපේ edit එකට ලොකුට බලපාන්න පුළුවන්. හරි. හරි. දැන් අපි ආයේ මගේ profile එක ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. color profile එක Adobe RGB
ඒ වගේම වර්කින් ස්පේස් එකත් Adobe RGB. ඒ නිසා මිස්මැච් එකක් නැතුව මට එඩිට් එක කරගන්න පුළුවන්. කරලා හුඟක් අය මේ විදිහට එඩිට් කරලා ඉවර වෙලා මේක සේව් කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගොඩ වැඩි දෙනෙක් කරන්නේ ෆයිල්ස් වලට ගිහිල්ලා මේ ෆොටෝ එක සේව් ඇස් කියන එක ඔප්ෂන් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් JPG එකක් විදිහට දාලා මෙතන අපි සේව් කරමු 12 කියලා. මෙතන ටික් එකක් වැටලා තියෙනවා මේක සේව් වෙන්නේ ICC ප්‍රොෆයිල් Adobe RGB 1998 කියලා සේව් කරනවා. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා මේක සේව් කරන්න පුළුවන්. මේක තමයි වඩාත්ම හරි ක්‍රමය. ෆයිල්ස් වලට ගිහිල්ලා export as මේ export pop-up එක ආවට පස්සේ මෙතනින් අපිට png ද jpg ද කියලා select කරන්න පුළුවන්. select කරලා මෙන්න මෙතන අපිට මේ ටික් එකක් දාන්න පුළුවන්. හොඳට බලන්න convert to srgb. මේ ටික් එක නොදා මේක මේ import export කළොත් මේ profile එක adobe rgb වලින්ම export වෙනවා. එහෙම නැත්නම් අපි මේක ටික් එක දැම්මොත් convert to srgb. එහෙම නැත්නම් අපි මේ ටික් එක දැම්මොත් embedded color profile. එතකොට මේ තියෙන color profile එකම අපිට මේක export කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේක srgb හරි අපි උදාහරණයක් විදිහට මුලින්ම srgb වලින් export කරලා බලමු. embedded color profile එකක් නැතුව මම මේක save කරගන්නවා srgb no color profile. අපි දැන් ඒක open කරලා බලමු අපිට මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියලා. අපි දැන් save කරගත්ත එක මේකේ srgb color space එකත් srgb තියෙන හැබැයි color profile එක මේකත් එක්ක save වෙලා නැහැ. මේක open කරනකොට මෙතන එනවා, මෙතන එන message එකේ කියනවා the document srgb we can have document එකේ නම does not have embedded rgb profile. ඒ කියන්නේ අපි ඒ rgb profile එක මේකත් එක්ක යවුවේ නැහැ. මේක ඇත්තටම තියෙන්නේ srgb. ඇයි අපි අතනින් convert කරලා srgb විදිහට තමයි මේක යවේ. assign profile එක srgb. working space එක adobe rgb. ඉතින් මෙයා මෙතනත් අහනවා මේ srgb තියෙන එක adobe rgb විදිහට open කරන්නද එහෙම නැත්නම් මේ තියෙන විදිහටම මේක open කරන්නද කියලා. අපි තියෙන විදිහටම open කරන්න කියන command එක දුන්නොත් මෙතෙන්ට ගිහින් බලන්න මෙතන පෙන්නනවා untagged RGB. ඒ කියන්නේ මෙතන color profile එකක් නැහැ. මේ color profile එකක් නැති image එකට අපිට මෙතෙන්ට ගිහිල්ලා color profile එකක් දෙන්න පුළුවන්ද කියලා බලමු. assign profile. අපි මෙතෙන්ට ගිහිල්ලා මේකට අපි දෙනවා Adobe RGB කියලා. දීලා okay කරපුවාම color profile එකක් නැතුව තිබිච්ච profile එකට photo එකට අපිට Adobe RGB color profile එකක් දෙන්න පුළුවන් වුණා. ඒ වගේම Facebook වගේ සමාජ ජාලයකට අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා නම් අපිට ඒක කරන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි මෙතනින් export ගිහිල්ලා save for web legacy කියන එක select කරන එක. මේකෙදි color profile එක automatically select වෙනවා convert to srgb කියලා. ඒකට හේතුව අපි ෆොටෝ එක edit කරලා ඒ තියෙන colors srgb වලට convert කරලා තමයි save කරන්නේ. එතකොට ඒ save කරන එක ඒ ෆොටෝ එක අපි edit කරපු ෆොටෝ එකම නෙමෙයි. එතකොට අපි edit කරනකොට තිබිච්ච වර්ණ srgb වලට convert වෙනකොට ගොඩක් අඩු වෙලා තමයි save වෙන්නේ. එතකොට තමයි ඔයගොල්ලෝ මේ අහන්නේ ඇයි මම මේ edit කරනකොට තිබිච්ච වර්ණ මේක save කරාම නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේ ප්‍රශ්නේ. මේක මග අරව ගන්න තව එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපිට අපි edit කරන වර්ණයම අපේ export කරන ෆොටෝ එකට තියෙන්න ඕනේ නම් අපිට කරන්න පුළුවන් දේ තමයි අපේ මේකේ color profile එක මාරු කරගන්නවා srgb වලට. අපි Facebook නම් upload කරන්නේ assign profile ගිහිල්ලා
අපි SRGB වලට convert කරලා එතකොට අපි අඩු color space එකක් එක්ක වැඩ කරන්නේ ඒක export කරොත් අපිට කිසිම වෙනසක් නැතුව අපි edit එක කරපු colors ම ඒ color එකෙන්ම save කරගන්න පුළුවන් මෙතන SRGB වලට තමයි එකම color profile එකේ ඉඳන් එකම color profile එකකට තමයි save වෙන්නේ ඒ විදිහට Facebook එකට photo එකක් export කරගන්න පුළුවන් අපි දැන් බලමු මේ photo එක export කරගන්න පුළුවන් ආකාර කිහිපයක් අපි ගිහිල්ලා සාමාන්‍ය විදිහට export as ගිහිල්ලා මේ photo එකේ sRGB වලට convert කරන්නෙත් නැතුව color profile එකක් නැතුව පළවෙනියම මම එකක් export කරනවා මම ඒකට දෙනවා නම 100 විදිහට නෑ අපි නම මේක හඳුන්වමු no sRGB no color profile export කරගත්තා අපි ආයෙ උදාහරණයක් විදිහට ආයෙ එදෙම කරමු export as ගිහිල්ලා මම මේකේ convert to sRGB කියලා දානවා එතකොට මේ ප්‍රොෆයිල් එක සේව් වෙන්නේ sRGB එකක් විදිහට මෙතන මම දානවා sRGB no embedded cp කියලා ඊට පස්සේ මම ආයෙ export කරනවා මේකේ මේ tick දෙකම දාලා ඒ කියන්නේ sRGB වලටත් මේවා කරනවා ඒ වගේම color profile එකත් embedded කරනවා එකට මම නම දෙනවා sRGB and cp color profile හරි අපි දැන් මේ photos තුන ආයේ photoshop වලට import කරලා බලමු අපි කරපු වැඩේ සාර්ථක වෙලා තියෙනවද කියලා මෙතන තියෙන්නේ color profile එකක් නැති sRGB නැති ඒ කියන්නේ adobe rgb වලින් මේක open වෙනවා මෙතන message එකක් දෙනවා does not have embedded color profile ඒක හරි assign profile adobe rgb working space එකත් adobe rgb හරි මෙතන color profile එක assign කරලා තිබෙච්ච නැති නිසා මෙතන untagged rgb කියන එක තමයි අපිට දැක ගන්න පුළුවන් අපි ඊළඟ photo එක අපි open කරමු මේක sRGB and cp ඒක අපි ඊළඟට තියලා sRGB no cp දැන් බලමු අපිට එන error message එක මොකද්ද කියලා does not have any embedded color profile හැබැයි මේකෙත් අපිට sRGB හඳුනා ගන්න බෑ ඒකට හේතුව තමයි අපි color profile එකක් embedded කරන්නේ නැතුව save කරපු එක. අපි ඒක open කරපුවාම අපිට ඒකත් ලැබෙන්නේ untagged RGB එකක් විදියට. අපි ඊළඟ photo එකත් අපි මේ විදියටම open කරගමු. sRGB and CP කියන එක විදියට. මෙන්න මේ විදිහට ඕපන් කරපුවාම මෙතන එන මැසේජ් එක තමයි has a embedded color profile that does not match the current RGB working space මේක තියෙන්නේ sRGB අපි වැඩ කරන්නේ Adobe RGB ඒ වුණාට මෙතන color profile එකත් එක්ක save කරලා තමයි තියෙන්නේ. ඒතර මේ color profile එකත් එක්ක save කරපු නිසා අපිට Photoshop වලින් අවස්ථාව ලබා දෙනවා මේ profile එක තියාගන්නවද profile එක change කරනවද එහෙම නැත්තම් මුකුත් කරන්න නැතුව මේක ගන්නවද කියලා මම use select කරන්න use the embedded profile මොකද embedded අපිට ඕම්නේ ඒ වැඩේ කරගන්න දැන් බලන්න අපිට මෙතන profile එකත් එක්ක save කරපු නිසා sRGB කියන එක මෙතන සඳහන් වෙලා තියෙනවා මේ උදාහරණ තුනෙන් ඔගලන්ට පේනවා ඇති අපි color profile එකක් edit කරලා save කරනකොට කලර් ප්‍රොෆයිල් එකත් එම්බෙඩඩ් කරන එකේ තියෙන වාසිය සහ අවාසිය. ඇත්තට මේක තාමත් වාසි සහගත දෙයක් අවාසියක් හඳුනා ගන්න බැරි තරම්. ඔයගලන්ට එතකොට
මේ ෆොටෝ එකේ කලර් ප්‍රොෆයිල් ගැන තියෙන කන්ට්‍රෝල් එක සම්පූර්ණයෙන් වැඩි වෙනවා. ඒ වගේම මතක ඇතුවා අර මං කලින් කිව්වා වගේ මේකේ අර ටික් තුන දාලා තියන්න. එතකොට ඔයගලන්ට මේ ප්‍රොෆයිල්ස් එක්ක ගනුදෙනු කරනකොට මිස්මැච් එකක් ඇති වෙනවද නැද්ද කියන එක අවබෝධය ඇති කරගන්න පුළුවන්. මේ කලර් ප්‍රොෆයිල්ස් ගැන අවබෝධය ලබා ගත්තයින් පසුව අපිට තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි අපි වැඩ කරන්නේ අපි ඉදිරිපත් කරන්නේ ප්‍රෝ ෆොටෝ RGB කියන කලර් ප්‍රොෆයිල් එක අවසාන ප්‍රතිඵලයේ විදිහට පාවිච්චි කරන අවස්ථාවක නම් අපිට වඩාත්ම සුදුසු වන්නේ ප්‍රෝ ෆොටෝ RGB වලින් වැඩ කරන එක. හැබැයි අපි පාවිච්චි කරන්නේ SRGB කියලා කියන කලර් ප්‍රොෆයිල් එක නම් අවසාන වශයෙන් අපිට වඩා සුදුසු වෙනවා මේ sRGB කලර් ප්‍රොෆයිල් එකෙන් වැඩ කරන එක. හැබැයි ප්‍රායෝගිකව මේ වැඩේ කරනකොට මම පාවිච්චි කරන්නේ Adobe RGB කියන එක. ඒකට හේතුව තමයි මම කැමති කලර්ස් එක්කලා වැඩ කරන්න. මේ sRGB වලට කන්වර්ට් වෙලා Adobe RGB වලින් කලර් ලොස් එකක් වුණත් යම් මේ කලර් එකම නැතු වුණාට යම් වර්ණයක් මට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඇකියුරේට් කලර්ස් නැති වුණාට යම් වර්ණ විභේදනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම හරි කැමති වැඩි වර්ණ සංඛ්‍යාවක් එක්ක එඩිට් එක කරන්න. එතකොට තමයි විචිත්‍ර වර්ණ ඔබේ ලෑන්ඩ්ස්කේප් ෆොටෝ එකකට හරි ඕනම් ෆොටෝ එකකට ලැබෙන්නේ. මට හැබැයි Pro Photo RGB පාවිච්චි කරන්න තිබුණා මේ වැඩේට. ඒකට හේතුව මේ Adobe RGB වලට වඩා Pro Photo RGB වල කලර් ස්පේස් එක වැඩි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මගේ ඩිස්ප්ලේ එකේ මට Pro Photo RGB දැක ගන්න බැහැ. ඒ නිසා තමයි මට දැක ගන්න පුළුවන් උපරිම ප්‍රොෆයිල් එක තියෙන Adobe RGB වලින් මම එඩිට් එක කරන්නේ. කරලා මම කරන්නේ මේක sRGB වලට කන්වර්ට් කරන්නේ. එතකොට ඇත්තටම Adobe RGB වලින් මම දැකපු වර්ණ වලට වඩා වෙනස් වර්ණ තියෙන ෆොටෝ එකක් තමයි මම මගේ කම්පියුටර් එකේ සේව් කරගන්නේ. ඒක තමයි Facebook අප්ලෝඩ් කරපුවාම ඔගොල්ලෝ දකින්නේ. මට තිබුණා sRGB වලින් එඩිට් කරන්න. නමුත් ඒ එඩිට් එක මට සම්පූර්ණ කන්ට්‍රෝල් එකක් තිබ්බත් මට ඒකේ සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම Adobe RGB පාවිච්චි කරන්නේ. ඒ නිසා ඔයගලන්ට මම හිතනවා මේකෙන් හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මොන වගේ දේවල් වලටද මේ කලර් ප්‍රොෆයිල්ස් පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ ගැන අවබෝධය ඇති කරගෙන ඔයගලන්ට වඩාත්ම සුසු කලර් ප්‍රොෆයිල් එක තෝරගන්න. එතකොට අර කලින් ඇති වෙච්ච ප්‍රශ්න එකක්වත් ඇති වෙන එකක් නැහැ. මේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ටිකක් දිග වීඩියෝ එකක් වෙයි මේක අවසානයේදී. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම හිතන්නේ ටිකක් කම්ප්ලිකේටඩ් කරුණු ටිකක් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා වෙච්ච නිසා පොඩ්ඩක් අපි බලමු මොන වගේ කමෙන්ට්ස්ද එන්නේ කියලා. බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.